ආයුබෝවන්දරුවනේ අද අපේ පරිසරයේ පාඩම ජලය සමග සෙල්ලම් අපි දාවින ක්‍රියාකාරකම් මොකක්ද කියලා බලමුකෝ ජලයේ නොඑක් දේවල් පා කරලා විනෝද වෙන්නේ කොහොමද ඔන්න තීෂ පෙන්නන ඔයාලට කඩදාසි වලින් හදාගත්ත තරුවා මේ බලන්නකෝ පේනව නේද මෙන්න මේ තරුව මෙන්න මෙහෙම නවලා තීජ දැන් මෙන්න මේ වතුර ටැංකියට දාන්න යන්නේ දැන් කියන්නක බලන්න මට මේක පා වේද ගිලේද නැත්තම් මොනව වේද කියලා මේකට දැම්මාම ඒක කියන්න නම් මේක වෙන්නේ දෙ චුට්ටක් බලාගෙන ඉන්නකෝ ඔන්න තීජ මේක දැන් මෙන්න මේ වතුර ටැංකියට දාන්න යන්නේ බලන්නකො ලස්සන ලස්සනේම තියෙනවා පොඩියට හදාගත්ත ඒවා ලොකුවට හදාගත්ත තරු හොඳට බලාගෙන ඉන්න මෙන්න මේ තරු වලට මොකද වෙන්නේ කියලා ටික වෙලාවක් බලාගෙන ඉන්නකො बला तारू पीति मुखद वेन्नीला टिक विनावा पेने वर निवे टिकट विनावा पेने वेट हरि दीचर्ट ई तर हदागे कोहमद की कील दी अने अभी बलम को तर हदागा मुनवद ओणमेन कीला ඔයාලා කැමති පාටක A4 කොලයක් ගන්න. මේකට ඕන වෙනවා පුතේ තව අඩි රූලා. කතුරක් ඒ වගේම පැන්සලක් හරි තව ලියන්න පුළුවන් උපකරණයක් මොකක් හරි ගන්න ඕන. පෑනක් හරි ඒ වගේ ලියවෙන දෙයක්. ටීචර් නම් මෙතනදි ගන්නෙ මාක පෑ. මොකද දන්නවද? ටීචර් මේ අඳින පින්තූරේ ඔයාලට හොඳට පේන්න ඕන නිසා. उन्न बलानको टीच मे कोलवली रोसपाट को मेन मे को पेन वे मेक मुनवागे हड़िया तीन मे को मे को मे बलानको मे पेताई सामनाई मे पेताई मे पेताई सामनाई मे के तीज को हडिया अभी मे वेट ओन वे हरी हतरेकोटुआ एक सम चतुराष्ट्राकार हेडिया तम ओन उन्न टीच समचतुराष्ट्रीय कदागंडे अन्नी हरी हेतरस को ओन को उन्न बलाको मिन्न मे वेलीटम कपला इंकरण कतरे पाविचरण को अत तुआल तरगा तुव परश्रम वेड़ोन දැන් බලන්නකෝ මේ කොටුව හරි හතරැස්මි පැති හතරම සමානයි මෙන්න මේකේ දැන් කරන්න තියෙන්නේ ඉස්සර වෙලාවම අපි දැන් හරි හතරැස් කොටුවක් කපා ගත්තනේ දැන් කරන්න ඕන මේ කොටුව හරි මැදින් නවනවා ඔන්න නවලා ටීචර් මේ අඩි රූල තියලා මෙන්න මේ කොටුවේ අඳිනවා ටීචර් रतु पाटिंग इरा उन्नेंदा
දැන් ඊළඟට මොකද්ද කරන්න බලන්නකෝ මෙන්න මේ අටපැති කොටස තියෙන්නේ හරියටම අර රතු රූල උඩ තියලා අර රතු පාට ඇඳගත් තීර ඒක උඩින් තියලා මෙන්න මෙහෙම ආපහු නමන නවලා ඒක දිගාරින්නකෝ දිගෑරලා අපි එතන ඇඳ ගන්නවා නිල් පාට ඉර ඔන්න ඇඳ නිල් පාට ඉර දැන් ඊළඟට අනෙක් පැත්තත් ඒ වගේම රතු ඉර උඩට එනකල් නවනවා ඔන්න නැව්වා දැන් අඩි රූල තියලා මෙන්න මේ ඉර අපි පේන්න ඇඳගමුකෝ කළු පාටින් ඔන්න ඩීට කළු පාටින් ඇඳලා දැන් මේක අපි ආපහු මෙන්න මේ කොලේ ආපහු තේ මේ පැත්තට නවනවා නවලා මෙන්න මේ උඩ තියෙනවනේ මෙන්න මේ උඩ මෙන්න කළු පාට ඉර තියෙන්නේ ඒ උඩ පැත්තේ අපි නිල් පාටින් තිතක් ලකුණු කරනවා ටිකක් පේන ලකුණු කරගන්න හොඳේ නිල් පාටින් ලකුණු කරනවා ලකුණු කරලා ඉවර වෙලා මෙන්න මේ නිල් පාට තිතයි නිල් පාට ඉරේ අවසාන තැන තියෙන කෙළවර අන්න එතනට ඉරක් ඇඳලා යා කරනවා අනිත් පැත්තත් මේ නිල් පාට තිත ගාව ඉඳලා නිල් පාට ඉර ඉවර වෙන තැනට කෙළවරට මෙන්න මෙහෙම යා කරනවා දැන් පේනවද මොකද්ද හම්බ වුනේ කියලා අපිට දැන් අපි ඇඳගත්තා නිල් පාට ත්‍රිකෝණ හැටියක් ඊට පස්සේ දැන් කළු පාට පෑන අරගෙන අර අපි නවා ගත්තා නේද මේ නැම්මක් නවා ගත්තේ අන්න එතන කළු පාටින් ලකුණු කරගන්නකෝ ලකුණු කරලා මේ කළු පාට තිතයි කළු පාට ඉරේ කෙලවරයි මෙන්න මෙහෙම යා කරගන්න මේ පැත්තත් අපි එහෙම ඔන්න යා කරගත්තා දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ කළු පාට ත්‍රිකෝණේ පැත්ත තියෙනවනේ මේ පැත්තයි නිල් පාට තියෙනවනේ මෙන්න මේ දෙක මෙන්න මෙහිම රතු පාටින් අපි යා කරනවා දැක්කද මේ දෙක බලන්නකෝ මේ කළු පාටයි මෙන්න මේ නිල් පාට මෙන්න මේ දෙන්නවත් අපි මෙන්න මෙහෙම යා කරගන්නවා මේ නිල් පාට එක්කිනයි මේ නිල් පාට එක්කිනයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ අපි ඒ දෙන්නවත් මෙන්න මෙහෙම ඔන්න යා කරගත්තා දැක්කද දැන් පුතේ මෙන්න මේ මේ බලන්නකෝ මේ පාරවල් වගේනේ මෙන්න මේ පාරවල් ටික හම්බ වෙන තැන තියෙනවනේ මේ නැන්ද එතන අපි ලකුණු කරගමු මෙන්න මෙහෙම කළු පාටින් ඔන්න ලකුණු කරා කළු පාට දැන් පේනවද හොඳට බලා ගන්න ඕන දැන් කතුරු අරගෙන මෙන්න මේ තරු හැඩයක් නේ තියෙන්නේ නේද අපි ඇඳගත්ත තරු හැඩේ වටේට කපා ගන්නවා ඔන්න ඔය වගේ මේ වටේටම කපා ගන්න ඕන දැන් අපි බලමුකෝ මේක කපා ගන්න අතරේ අපි ටැංකියට දාපු තරු වලට මොකද වෙලා තියෙන්නේ කියලා මොකද පුතේ ටැංකියට දාපු තරු වල වෙලා තියෙන්නේ සමහර ඒවා හොඳටම දිගෑරිලා නේද සමහර ඒවා තව හැමින් හැමින් දිගෑරෙන්න තියෙනවා මෙන්න මේ ඉක්මනින් දිගෑරිච්ච ඒවා තියෙනවනේ මෙන්න මේකට පුතේ හේතුව තමයි අපි ගන්න කඩදාසිය තුනී කඩදාසියක් ගත්තොත් ඒ කියන්නේ ඝනකමින් අඩු කඩදාසියක් ගත්තොත් මේ තරුව ඉක්මනටම දිගෑරෙනවා අපි ගත්ත කඩදාසිය ටිකක් ඝනකමින් වැඩි වෙනකොට මේ තරුවේ පෙති දිගෑරෙන එක ටික ටික ප්‍රමාද වෙනවා තේරුණාද දැන් ඊළඟට බලන් ඉන්න ඕන මොකද වෙන්නේ කියලා අපි තව ටිකකින් ආපහු බලමු මොකද වෙන්නේ කියලා දැන් බලන්නක පුතේ දැන් මේ ටීචර් ඇඳගත්ත තරුවේ
මෙන්න දැන් අවසාන ටික තියෙන ටීජට කපා ගන්න. ඔන්න ටීජ දැන් මේ තරුව කපලා ඉවරයි. ඔන්න ඉවර කරගත්තා. මේ කොළ කපලා තැන් තැන් වල දාන්න එහෙම හොඳ නෑ හොඳද? මේ ඉවර වෙච්ච කෑලි ටික එක තැනකට එකතු කරලා පස්සේ වැඩ කරපු තැන අස්කර ගන්න ඕන. තේරුණා නේද? දැන් මෙන්න මේ තරුවේ මේ තියෙනව නේද මේ වටේට මේ නැමෙන තැනක් මේ නමන තැනක් තියෙන ඉරක් මෙන්න මේකෙන් මේ තරු පෙත්ත මේ ඇතුලේ තියෙන කළු පාට තිතට අපි නවා ගන්නවා මෙන්න බලන්නකෝ මේක ඇතුල් පැත්තට වෙන්න නවා ගන්නවා ඔන්න ඔහම ඇතුලට වෙන්න නවනවා ඔන්න නෙවුවා දැන් හරි දැන් ඔන්න මෙන්න මේවට මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ ආ මෙන්න පේනවද පුතේ මේ ඇතුලේ මේ ටැංකියේ පතුලම පොඩ්ඩක් බලන්න හොඳට ආ එක තරුවක් පතුලටම ගිහිල්ලා ඒ මොකද දන්නද වෙලා තියෙන්නේ ඔයාලා මතකද ටීචේ තරුව ඉස්සර වෙලාවම දැම්ම තරුව මතකද ආ ඒ තරුව ජලයේ වැඩියෙන් උරාගෙන දැන් ජලයේ වැඩියෙන් උරා ගත්තාම මොකද වෙන්නේ තරුවේ බර වැඩි වෙලා හෙමින් හෙමින් මේ තරුව ටැංකියේ පතුලට ගිහින් තියෙනවා කඩදාසිනි පුතේ මේවා එතකොට මේ වගේ දේවලුත් වෙනවා ඔයාලා චුට්ටක් ඉතින් මේක කරනකොට බලන්නකෝ මේ විවිධ කඩදාසි භාවිතා කරලා ඔන්න දැන් මෙන්න මේ තරුවක් දානවා මම දැන් අපි හදාගත්තු එක අන්න ඒක ඉක්මනටම මොකද උනේ පිටි දිගේ හැරුණා මොකද පුතේ ඒකට හේතුව ටීචර් ඒ පාවිච්චි කරපු A4 කොලේ ඝනකමින් අඩුයි 3:1. එහෙනම් දැන් ඔයාලා මෙන්න මේ තරුව හදාගෙන ජලේ පා කරලා බලන්න දැන් දන්නව නේද? දැන් තරුව හදාගන්නත් පුළුවන්නේ. එහෙනම් පුතේ මං දැන් තවත් ඔයාලට ලස්සනම ලස්සන නිර්මාණයක් කියලා දෙන්න යන්නේ. අපි දැන් බලමුකෝ මාළුවෙක් ජලේ පා කරලා පාකරන්නේ කොහොමද කියලා ඒ ටීචර් මෙන්න මේ මාළුවාව ජලයේ පාකරන හැටි පෙන්වන්න යන්නේ මෙයා දාලා බලමුකෝ අපි ඔන්න මෙන්න මේ වගේ මෙයාව මන් දැන් නවනවා මෙයාම මෙන්න මේ ටැංකියට දානවා බලන්නකෝ එයාලට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා මේ දාන මාළුවන්ට ඉන්න බලන්න බලන්නකෝ තව මාළු ඉන්නවා අපි තවල් බලමුකෝ තවත් මාළුව තියෙනවනේ දැන් නම් ටැංකිය පිරිලා නේද පුතේ දැන් නම් ඉඩක් නෑ වගේ දැන් බලන්නකෝ අර එහා පැත්තේ ඉන්න රතු මාළුව ඔන්න බලන්නකෝ
එයාලා ලස්සනට දිගහැරෙනවා නේද? අර බලන්න හිමින් හිමින් දිගහැරෙන්නේ එයාලා. එක පාරම දිගහැරෙන්නේ නැහැ නේද? එයාලා හිමීට දිගහැරෙන්නේ. ටීච මාළු ගොඩක් දැම්මනේ. හරි. දැන් ඔයාලට ටීච කියලා දෙන්න යන්නේ මාළුව හදාගන්නේ කොහොමද කියලා. කටනම් ලොකු A4 කොලයක් ඕන වෙන්නේ නැහැ. පොඩි කෑල්ලක් ඇති. මෙන්න මේ වගේ A4 කොලකින් පොඩි තීරුවක් ගන්න. දැන් මෙහෙම මේ තීරුව මන් දැන් උන්න කතුරින් වෙන් කර ගන්නවා. දැන් බලන්නකො අර මාළුවන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මම දැක්කා නේද? ලස්සනට යාලා දිගැල ලස්සනට ඉන්නව නේද? ටැංකියේ පිරීලා ඉන්නේ මාළුව ගොඩක්. දැන් ඔන්න ටීචර් මෙන්න මේ මාළුවාව ඇඳ ගන්න හදන්නේ. ඊට කලින් ගන්න කොලයක් අත්තනේ අපි. ඒක හරි මැදින් දෙකර නවා ගන්න. දෙකර නවාගෙන පොඩ්ඩක් ඉස්සර වෙලා පොඩි රවුමක් වගේ අරගෙන චුට්ටක් ත්‍රිකෝණ හැඩයක් ඇඳලා ඊට පස්සේ තවත් චුට්ටක් රවුම් කරලා ආපහු ත්‍රිකෝණ හැඩයක් වගේ ඇඳ ගන්නවා. මේ බලන්නකෝ හරි ලේසියිනේ. මෙන්න චුට්ටක් රවුම් කරා ඔන්න ත්‍රිකෝණ හැඩයක් වගේ ඇඳා ආපහු චුට්ටක් රවුම් කරා ආපහු ත්‍රිකෝණ හැඩයක් වගේ ඇවිල්ලා මෙන්න මෙතනින් රවුම් කරා. ඔන්න කොටසක් නේ තියෙන්නේ දැන් නේද? අපි දැන් මෙන්න මේ කොලේ දැන් නමලානේ තියෙන්නේ. මේ කොලේ අපි නමලා තියෙන්නේ. දැන් මේ මාළුවා අපි මෙන්න මෙහෙම මේ කොටස කපමුකෝ බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න. ඔන්න දැන් දැන් ඔන්න මේ මාළුවගේ එක පැත්තක් ටීච කළු පාටින් ඇන්දේ. දැන් ඔන්න අනිත් පැත්තත් අඳිනවා. ඔන්න දැන් මං මෙන්න මේ වගේම කලින් වගේම මේ මාළුවගේ වටේ ඇඳගත්තා. ඔන්න ඇඳ. දැන් ඔන්න මෙයාගේ ඔය කොටසත් ඇඳලා දැන් ඔන්න ටීච මෙයාට ඇහැකුත් දැම්මා. දැන් මේ ටික අපි පොඩ්ඩක් කොහොම රවුම් කරනවා. ඊට පස්සේ ඔයාලට කැමති විදිහට මේක කරන්න පුළුවන්. මේ ඕන විදිහකට කරන්න පුළුවන් නේද? ඔයාල කැමති විදිහකට මේකට තිත් තියන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඕනනම් පාඩ කරන්නත් පුළුවන්. ඔයාල කැමති විදිහක් කරන්න. තේරුණාද? ඊට පස්සේ මෙයාට අපි පොඩි කටකුත් දෙපෑ නේද? අපි මෙයාගේ කට චුට්ටක් මෙතනින් පොඩ්ඩක් ඔන්න ඔහම චුට්ටක් කපාගා. කපලා ඒ කොටස අපි අයින් කරනවා. අයින් කරලා මෙයාගේ කට පේන්නේ නැහනේ නේද? එහෙම තිබ්බහම අපි මෙයාගේ කට පාට කරමුකෝ. ඔන්න බලන්නකෝ. ලස්සනයි නේද? ඔන්න පාට කරා. දැන් මාළුවා ඇඳලා කපලා ඉවරයිනේ. දැන් කරන්නේ මෙයාව මෙහෙම නවා ගන්න ඕන. මොහොම නවලා අපි මෙයාව දැන් අතුරට නමා ගන්න. නවලා මෙයාව අපි ඔන්න දැන් ටැංකියට දාන්න. දැන් දාන්න ඉඩ නැහැ. කොහෙද දාන්නේ? මෙන්න මෙතන චුට්ටක් ඉඩ තියෙනවා.
එන්න මෙතන ඉඳ තිනවනේ ඔන්න දාලා බලමුකෝ ඔන්න බලාගෙන ඉන්න යාට මොකද වෙන්නේ කියලා ඔන්න අර මාළු ගොඩටම අලුත් මාළු යාළුවෙක් එකතු වුණා අපි පස්සේ හදව මාළුව අලුත් එක්කෙනෙක් එකතු වෙලානේ ඉන්නේ දැන් ඒ අතරේ බලන්නකෝ අනික් කේවට මොකද වෙලා තියෙන්නේ කියලා ඒවා සමහර ඒවා දැන් ඔන්න වතුර ගොඩාක් පිංගිලා තියෙන්නේ නේද හොඳට වතුර උරලන් තියෙන්නේ දැන් ඒවා පුතේ අර කලින් තරුව වගේම දැන් ඒවටත් වෙන්නේ මොකක්ද දන්නවද ඒවත් ටිකෙන් ටික හෙමින් හෙමින් මොකද වෙන්නේ ටැංකියේ පහලට බහින්න පටන් ගනී හැබැයි ටිකක් වෙලා යනවා මේ වැඩේට මොකද වතුර හොඳට මේ කොලේ කඩදාසිය හොඳට පෙඟෙන්න ඕන ඊට පස්සේ තමයි බර වුණාම මේක ඇතුළටම යන්නේ බලමුකෝ අපි එක්කෙනෙක් කරේ අතුරට ගිහිල්ලා ඉන්නවද කියලා මාළු පිරිලා හන්ද පේන්නේත් නැහැ. ඊතරම් මාළු ඉන්නවනේ නේද? ආ මෙන්න එක්කෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ කියලා හොඳට බලන්න මතකයි නා. ඔන්න ඉන්නව එක්කෙනෙක්. පේනවද ඒ ඉන්නේ එක්කෙනා? හොඳට බලන්නකෝ කවුද ඉන්නේ කියලා. ටීචර් ඉස්සර වෙලාම ටැංකියට දාපු මාළු වන්නේ අයට ගිහිල්ලා. එහෙනම් පුතේ අනික්කේවත් ඔහුම පිළිවෙලට දාපු පිළිවෙලට හෙමින් හෙමින් පෙඟිලා පෙඟිලා ටැංකියේ පතුරට හිමීට යනවා. ඔයාලත් මේ මාළුව ඇඳලා කැමති දෙයක් කරන්න පුළුවන්. මාළුව විතරක් නෙමෙයි. මල් අඳින්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. එහෙනම් පුතේ අදට පරිසරයේ පාඩම මෙතකින් අවසానයි. ඔයාලට සුබම සුබ දවසක්. ආයුබෝවන්.